ෝවන් දහය ශ්‍රේණී දූදරුවන්ුව ඉතාම ආදරයෙන් පිළිගන්නවා මගේ යඩියෝප් චැනල එකට ඉතින් දරුවනේ ඔයාලට නිර්දේශිතරාග දෙක එකන්නේ බහිරවීරාගේ සහ යමන් රාගය පිළිබඳව තමයි මම පහුගිය විඩියෝක්‍රිප් පරහහි දිරිපත් කළේ ඉතිං පළමුවාරයට තමයි එම පාඩම් දෙක යේෙදී තිබුණේ ඉතිං පලමු වනවාරයට අයත් තවත් පාඩම් කේපයක් තියෙනවා ඒ තමයි ළමයි ස්වරලිපි කියවීමේ ක්‍රමශිල්ප තනුවක් ස්වරලිපි කිරීමේ ක්‍රමශිල්ප. ඉළඟට ස්වරපූරුවෙන් සරලිපි බලාවාදනය තෝරාගත් බහන්ඩෙන් සරලිපිවාදනය. ඒ තමයි පළමුවෙනි වාරයට අරට නිර්දේශි වෙලා තියෙන්නේ. නමුත් මාද මේ වීඩිය එක කරන්නේ දෙවනි වාලයට සම්බන්ධ පාඩමක් කරගෙන. ඒ තමයි ග්‍රම ෆෝන් තැටියයුගයෙන් තෝරාගත් ගීත කියන එක නමුත් මොලින්ම ග්‍රම ෆෝන් තැටිය යුගගේ පිළිබඳවේ අමක් දැනගෙන සිටීම වැදගත්. අපිහෙනම් පාඩමට යම්. ශිල්පයකු සජීවීව ගැයූ ගීතයක් උපකරණයක් ඇැසුරින්. ඒ අයුරින්ම නැවත ශ්‍රවනයට අවකාශ සැලස්සූ මුල්ම උපකරණයට තමයි ග්‍රමෆෝනය කියන්න. ග්‍රමෆෝනය ශ්‍රීලාංකයේ සැරලගීතයේ ප්‍රවර්ධනය උදෙසා විශාල බලපෑමක් කළ ශබ්ද විකාශනය අන්ත්‍රයක්. එම නිසා ග්‍රමෆෝන් ැටියුග පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. ඉතිං ළමයි ග්‍රමෆෝනින් නිෂ්පාධනය කරන ලද්දේ ස්තුවර්ය එක්දස් අටසිය අස්ුවටේ දී ඇමෙරිකාවේ ජීවත්තුූ ජර්මන් ජාධික එමිල් බර්නිිල් බර්ලින නැමැත්තා. එමිල් බර්ලින නැමැත්තා විසින් ඉති මේ කාලේ වනවිට අමයි ෆොනෝග්‍රා් ග්‍රෆෝ ෆෝනාදිී ශබ්ද විකාශනයන්ත්‍ර නිෂ්පාධනය කර තිබෙනවා. නමුත් සිරස් ඇලි සහිතව පැතලිය වූ තැටි ආකාර තැටියක් සහිතව. මිනිස් කටහන බොහෝ සමානව ග්‍රමෆෝ නැමින් හැඳූ ශක්්ද විකාශනන්ත්‍ර නිපදවීමේ ගෞරවය හිමි වන්නේ ජර්මන්ජාතික එමිල් බර්ලීන නැමැත්තාටයි. දරුව දැම්මුල්ලුග ග්‍රැමෆෝනය මගේ යම්යම් තැඩගත කළ දෑ ඇසීමට යෙදුනේ එ අතින් කැරකැවීම මගේ. නමුත් දහනම වැනි සේව සගභාගය වනවිිට එ වයින්ක රැසීමේ තාක්ෂණයෙන් යුතුවය ලිදක්වල තිබෙන. ග්‍රමෆෝනයේ තාක්ෂණික ක්‍රම වඩ වඩාත් වර්ධනවීම සඳහා දුරකතිනය ස්වාගැනීමත් බොහෝ සේ ඉවහල් වී තිබෙනවා. ඉතින් ළමයි ග්‍රමෆෝනය මිනිසුන් අතර වඩාත් ජනප්්‍රිය වන්නට ඒ සමගාමීව ඉතා තරඟකාරී මට්ටමකි ග්‍රැමෆෝන් තැටි සමාගම්ද බිහිවුුණා. නවීන තාක්ෂණය ඒ හා මුසුකරමින් විධූ කාල මට්ටමින් එම් බොහෝ වේලාවක් නොකඩවාදාමනය කළ හැකි. ආකාරයට තාක්ෂිණය අතින් උසස් වූ විවිධ තැටි නිෂ්පාදන සමාගම් ඒ අතර වුණා එද්දස් නමසේ විසිහයේදී නිෂ්පාධනය වූ ග්‍රමෆෝන් තැටිවල ධමන කාලේ විනාඩි හතරක් පමණ සුළු වූ කෙටිකාල සීමාවක් නමුත් ඒ වකවානුවේම ළමයි තෝමස් ඒ එඩිසන් සමාගම විසින් විනාඩි විස්සක් පමණදාමනය කළ හැකි තැටියක් නිපද වූ බවට සඳහන් වෙනවා ඒගේම කිස්තුවාර්ය එද්හස් නමස තිස්සක් එකේදී RRCඒ විට සමාගම විසින් නිෂ්පාධන කරපු තැට්ටියේ එක පැත්තක් විනාඩි පහළව බැගින් දෙපැත්තම දාවනය කළ හැකි තැටියත්ද නිපද වූ බවට සඳහන් වෙනවා. ඒවගේ මළමයි කොලොම්බියා ෆොනෝග්‍රාෆ් නම් සමාගමත් දීර්ග දහවන තැ නිපද වූ බවට සඳහන් වෙනවා. පසු කලකෙදී මෙයාකාරයට ප ග්‍රම්ෆෝන් තැටිය පුරා පෑග පමණ කාලයක්. අකණ්ඩව දාමනි කළ හැකි මට්ටමින් බිහිවෙලා තිබෙනවා. ඉතින් ළමයි කෙසේවෙතා ග්‍රම් ෆෝන්තෙර නිෂ්පාදන සමාගම් අතර කීතිනාමයක් ලබා සිටි තැටි සමාගම් කිහිපයක් වෙනවා ඒ අතරින් ළමයි ඉද්දා සරසියනුනමේ ජර්මණී. වයිස් හෙවත් එ්චව සමාගම ඇමෙරිකාවේ ටෝකං මැසින් කම්ප සමාගම ඉතාලියයේ කොළොම්බියා සහ කොනොන් ටිපියා යන සමාගම් ද ඕඩියන් සමාගම්ද දක්වන්නට පුළුවන් ළමයි එද්දා ශ්‍රම්සී ගණන්වරදී මුල්බාගේදී සංගීත පටිගත කිරීම්වලට යොදාගන්නා ලද සංගිත බාන්ඩෙවුනේ පියානෝව පමණයි එ හේතුවෝවන්නට ඇත්තේ කියලා සඳහන් වන්නේ කටහනට ප්‍රබල ස්ථායක් දීමේ අරමුණ පෙරදැරි කරගැනීමයි. ඒ කියැල් නමයි බෑග්‍ර් මියසිකට වඩා ගායනය කරනය හන්ඬ කැපිලපෙන්න්න ඕනිකෙන අදහස. එක් දහස් නම්මසය පහේදී පමණවන විට සංගිති බාන්් කිහිපයක් එක්කොට කළ තැටිගත කිරීම් ආදිය ශ්‍රමණය කළ හැකි වුණා. එදදා සම්සිී දොලහ පමණ වකවානුවන විට බොහෝ සංගිත බාන්ඩයෝොදාගත් සන්දිවනි තැටිගත කිරීමේ උත්සාහයකත් සමාගම් නියලී තිබෙනු එදදා සම්සිී දහටටේදී බිතෝවන් මෝසාට් ආදිි ශ්‍රේෂ් සංගීතාක්යන්ගේ ශ්‍රේෂ්ඨ සංගීතකෘති ගණනාවක්ම තැටිගත කිරීමේ තාක්ෂණය මිනිසාට හිමි වුණා ඒ වගේම ළමයි ග්‍රැමෆෝනය එද්දා සමසය එකේදී පමණ වනවිට ශී ලංකාවට පැමිණ තිබෙනවා. ඉති ඒ ග්‍රැම්ෆෝනය නිෂ්පාදධන වී වසර ද හතුනක් තරම් කාලෙකට පස්සුුවයි අපට ශී ලංකාව රෝහණය වුණේ. ඒන්න කෙසේ වෙතාත් එදදා සන්සේ අට වසර පමණ විට සිංහල හන්ඩ කැව් ග්‍රම ෆෝන් ැටිදසනට ලැබී තිබෙනවා. ඒ වගේම දරුවනේ කියන්න ඕනේ එද්දස් නමසේ හතර දැන් එක්දාශනම්සය එක පවණවල විට සමයි සඳහන් වේ නමුත් තර එක ස්තිිරම කිවිය හැක්කි සාක්ෂියක් නෑ නමුත් එද්දස් නමසය හත්තරබනවිට ග්‍රැම ෆෝණ අන්ත්‍ර ලංකාවඩු ගෙනවා බෙදාහරණ සමාගම්ම අත්තර ඹෝක සහ පුත්‍ර සමාගම කල්කටාවේ ද ග්‍රමෆෝන්ටය ට ලිමිටටාආජ සමාගම් සඳහන් වෙනවා. ඒ වගේ හින්දුස්තාානි ඉංග්‍රීසි බෙංගාලි ගුජරාටි චීන අරාබි ජපන් ආදී තැටි එම සමාගම් අතර තිබිලා තියෙනවා. ඉතින් ළම ග්‍රැම්මෆෝනය මෙරට ජනප්‍රයව් මොල්ලුගේ ඒ සඳහා අන්වර්තනාම බොහොමයක් යෙදී තිබෙන වයින. ඒ අත්තර ගායනායන්ත්‍ර කතාකරන මැෂිම කතාවාහිනී අන්ත්‍ර ආදී වශයෙන්. ඉතිං ශ්‍රී ලංකාවට ග්‍රම ෆෝන් ගෙන්වන ලද්ද දේශය සමාගම් අත්තර විලියම් පේද්‍රික් සමාගමද කළම්බෝස්ටෝස් සමාගමද වික්ටෝරියා ආකේඩයන සමාගම්ද සඳහන් කළ හැකි. එක්දහසමසී හතරේසිට පුරාවසර විෂේකක් පමණ තමා ආධිපත්ති පැතරූ ගෑම ෆෝනය. එක්දස් නම්සේ විසි දෙක නොෑැම්බර් පමණවනවිට වයලස් හෙවත් රේඩියෝවෙහි ආගමනයක් සමගම එම ආධිපත්්‍ය ක්‍රමයෙන් රේඩියෝවට නැම්ඹුරු වී තිබෙනවා. ඉතින් මේ ආකාරට තමා ග්‍රැම් ෆෝනය පිළිබඳව සටහන් වන්නේ. ඉතින් දරුවනේ දැන්ග්‍රම් ෆෝන් ගීත ගත්ත හම යාලට නිර්දේශිත ගීත හිපයක් තිබෙනමං ඒවා සඳහන් කරන්නං එකක් තමයි මහබෝධිමුලේඉනඟට මවපියෝවාදී බැස සීතල ගගුලේ ශ්‍රී ලාහුල හිමිගේ නමේ දස බලධාරී විස්සෙහි විස සඳනා සිරිබුද්ධගයා ශ්‍රීසෙත් සාධයි දැඩිකළ මාතා අඩු කලේ ආදී ගීත යාලට දහයක් නිර්දේශ වෙලා තියෙනවා අයිතිං ඒ අතරින් එක්ගීතයක් ඔයාලා තෝරගැන ගායන සඳහා පුහුණු වෙන්න ඕනේ ඉතින් මේක තමයි අපේ පාඩම ඉතිං වාල මේක ලස්සන්න පොත්තේ සටහන් කරගන්න මේ අප ේතු උන්වවෙනි පාඩමන පළවෙනි පාඩම වනේ බහිරවරාගය දෙවනි පාඩම යමන්රාගය මම මේක සකටර්මි එක දෙවනි වාලට ආයිති පාඩම ඉං වාල සටහන් කරගාන මී ලෝග විඩියලිප් පරවාලට මේ ගීත ගායනා කරණ ආකාරය ඉදිරිපත් කරන්නම් එනංවාට හොඳින් පාඩන් කටිත කරගන සුබප්‍රාථනා කරනවා දරුවන